බලංගොඩ ශ්‍රී ධර්මනන්ද විද්‍යාලතන පිරිවෙනට පැමිණි රුවන් විජේවර්ධන මහතා මහානායක ස්වාමින් වහන්සේ බැහැදක මෙසේ ආශිර්වාද ලබා ගැනීමට ක්‍රියා කළා. එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුණා. ඉදිරියේදී අපි පක්ෂ ප්‍රතිසංවිධානය කරන්නේ කොහොමද? ඒ ප්‍රතිසංවිධානයත් එක්කම රටේ ජනතාවගේ විශ්වාසය ආපෝ දිනාගෙන මම හිතන්නේ ඒ හරිතනකට ආයේ පක්ෂ දෙක ආපෝ ගේන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය ගැන නම් අපි ප්‍රතිසංවිධාන වැඩ කටයුතු දැන් ආරම්භ කරනවා. අවශ්‍ය විදිහට රටේ ජනතාව බලාපොරොත්තු වෙන ඉදිරියේදී හොඳ දූෂිත චෝදනා නැති රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් හොඳ දේශපාලඥයන් ඉදිරිපත් කරලා රටට වාසියක් වෙන විදිහට වැඩ කරන්න තමයි එක්සත් ජාතික පක්ෂයේ බලාපොරොත්තු. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කැමැති අභියෝග වැඩි වුණොත්. නමුත් ඒවට මුහුණ දීලා ඒ අභියෝග වලින් ජය ගන්න පුළුවන් නායකයෙක් ඉන්නවා නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි එවැනි නායකයා. මං හිතන්නේ කවුරුත් හිතුවේ නැහැ ඒ අවස්ථාවේදී අපි එක්සත් ජාතික පක්ෂයේ එක ආසනයක් පාර්ලිමේන්තුවේ තියාගෙන එතුමා මේ රටේ නායකයා වෙයි කියලා. අභියෝග තියාගෙන ඒ අභියෝග වලින් ජය ගන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කවදාවත්. ඉතින් මේ ජනාධිපතිවන්නේදීත් එතුමා පොදු අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙනවා. ඒ අවස්ථාවේදී තියෙන අභියෝග සියල්ලම ජයගෙන ජනාධිපති වන්නේත් ජයගනි කියලා අපි විශ්වාස කරනවා.